ඔන්නතින් අදත් මගේ channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් උන අද ගහන දින්නේ අප්ඩේට් වීඩියෝ. ඉතින් අප්ඩේට් වීඩියෝ කියන්නේ මොන්ස්ටර් ටැංක් එකට අලුතින් එකතු වෙච්ච මාළු දෙන්න සහ ඒ දෙන්නගේ විස්තර සහ ඒ ටැංක් එක ගැන විස්තර තමයි අද කියන්නේ. ඉතින් අන්තිම වෙන එක එකතු වෙන්නේ කියලා ඕගොල්ලන්ගෙන් ආදරයෙන් ඉල්ලන ගම අද අපි යමු වීඩියෝ එකට. අනිවාර්යයෙන්ම channel subscribe කරලා එකතු වෙන්න කියලා ඉල්ලා සිටින ගම අපි යමු අද වීඩියෝ එකට. හරි අපි මුලින්ම දින් මාළු ගැන කතා කරමු. ඉතින් මේ මාළු ගැන කතා කරොත් මේ ඔස්කා එක්කෙනෙක් ටෙල් එක නැතුව අඟල් 3 මාරක් නම් ඉන්නේ. අඟල් 2 මාරක් 3ත් අතර තමයි ඉන්නේ. ඉතින් මේගොල්ලන්ගේ වර්ග ගැන කතා කරොත් ඔස්කා ගන්නට ඈත් වෙන්නේ. ඉතින් ඔස්කාගේ ඇල්බිනෝ රෙඩ් අය ඔස්කාගේ ජෝඩුවක් තමයි මම අද ගත්තේ. ඉතින් මේගොල්ලන්ගේ අපි මේ දෙන්නා රිලීස් කරගෙන ටැංක් එකට ඉතුරු ටික කතා කරමු. කතාකරොත් මේ මාළු දෙනා හොඳට ඇක්ටිව් එකේ ඉන්නවා මම තෝරලා බලලා ගත්තේ. ඉතින් මං ගණිදි දැක්කේ නෑ ඇත්තටම වුත් එක්කෙනෙක් කොටාගෙන නැති ටැංක් එකේ ඉඳිද්දි ඒ කොටාගෙන නැති වරල පොඩ්ඩක් ඩැමේජ් වෙලා දිනා දිච්චරයි ඉතින් කවුලන්නේ නැහැ. ඒ සමාන හොඳට වැවෙනවා ටිකක් දාස් යද්දි. ඉතින් මම මේගොල්ලන්ට කෑම ඉදිරි ගත්තොත් දෙන්නේ කොපෙන්ස් එකේ පැලට් එක තමයි. සිංකින් බරන්නේ මේ නෝමල් කොපෙන්ස් පැලට් එක. ඊට අමතරව ඉතින් මේගොල්ලන්ට ඉස්සෝ සාලයෝ ඒ වගේම මුහුදු මාළු නෙමෙයි වැව් මාළු දෙන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඉතින් ඒක තමයි දෙන්න පුළුවන් කෑම වශයෙන්. තව කෑම වර්ග දීලා තියෙනවා ටිකක් මිලෙන් අධිකයි සහ ඒ ගුණාංග විභාගය ඉතාම තිහලයි. ඉතින් ඒක දෙන්න පුළුවන් නම් කවුරුත් කියන්නේ දෙන්න එපා හොඳ නැහැ කියලා. හැමෝම කියන්නේ යගේ දෙන්න පුළුවන් හොඳයි නැත්නම් කොපෙන්සි වුණත් අවුලක්ම නැහැ. ඉතින් ඊට පස්සේ මේ ටැංක් එක ගැන කතා කරොත් මේ ටැංක් එක ඇවිල්ලා අඩි 3 මාරක් දිග අඩි 1 මාරක් පළල සහ අඩි 1 මාරක් උස. ඉතින් ඒ වගේ ටැංකියක් තමයි. ඉතින් මේ වෙන්න මාළු ගැන කතා කරොත් මේ ඔස්කා දෙන්න ඔස්කර දෙන්න මේ දෙන්න. ඉතින් ඊට පස්සේ අතන කෙරෝණෙන් පේනවා ඔයගොල්ලන්ට රෙඩිය ස්ලයිඩ්. ඉතින් subscribe 500ට අපි ගෙන ආපු එකන සතුටට තියා පොඩක්. ඉතින් ඉතින් මම zoom කරලා පෙන්නන්නම් මේ අපේ රෙඩිය ස්ලයිඩ්. මොකද මම ගන්න පින්නුවේ නෑ මට වීඩියෝ එකක් ගේන්න බෑ. ෂෝට් වීඩියෝ එකක් ගිනාට ටැංක් එක අප්ඩේට් කරන්න හම්බුනේ. ඉතින් එයා දිසිය මේ ටැංක් එක දාන්නා. මොකද එයා පොඩි ටැංකි ඉන්නේ ඊට මදි. ඉතින් එයා කැමති නෑ. ඉතින් මේ නිකන් පේන ඇති මේ රෙඩිය ස්ලයිඩ්. ඉතින් අයිටම දොර ගන්න පේනවනේ. ටැංක් ක්ලීනර්ලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් මෙතන ලොකු එක්කෙනා ඉන්නවා. එයා පැත්තෙන් පොඩි එක්කෙනා ඉන්නවා. ඉතින් එදෙන තමයි ටැංක් ක්ලීනර්ලා ඉන්නේ. කියන්නේ ටැංක් සුද්ද ඊගොල්ලන්ට ඉන්නේ. ඉතින් එන අපි යමු ඊළඟට මේ ටැංක් එකේ තියෙන ෆිල්ට්‍රේෂන් ගැන කතා කරන්න. ඉතින් මේ ටැංක් එකේ ෆිල්ටර් ගැන කතා කරමු කියලා බලනවා. අප ෆිල්ටර් දාලා තියෙන මම. ඉතින් මෙතන තියෙන පම්ප් එක. ඉතින් මේකේ මේ නිල් පාට බටේ දිගේ උඩට ගිහින් මෙතනින් ඉන් එක දෙනවා මෙන් මේ බොක්ස් එකට. ඉතින් මෙතනම ගන්න පේන ඇති කින් මම ලයිට් එක දාන. ඉතින් දැන් ගන්න පේන දේ සෙරමික් රින්ග්ස් ඒ වගේ ස්පොන්ජ් දාලා දිනවා. ඉතින් එටි ස්පොන්ජ් කිව්වට එටි දාලා තියෙන ඉතින් දානවා. ඉතින් ඒ වගේම මෙතනින් අවුට්පුට් එක දිනවා මෙන්න එහෙම යට වැටලා. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති. ඊට පස්සේ ඉතින් මේ අනිත් ෆිල්ටර් එක ගැන හදාර බොයු එකේ 3-in-1 ෆිල්ටර් එකක් දාලා තිනවා. ඉතින් ඒක හැමතිස්සෙම නම් දාන්නේ නැහැ. ඉතින් මේක ගැන හදා කරොත් ඔක්සිජන් විතරක් දෙනවා රෑට. ඉතින් ඒක දාන්නේ රෑට. ඉතින් ඒ තමයි ඔක්සිජන් එයා පම්ප් එක. ඉතින් එච්චරයි. ඊට පස්සේ ලයිට් ගැන හදා කරාම නෝමල් ලයිට් එකක් දාලා තියෙන්නේ.